මධ්‍යම අධිවේග මාර්ගයේ අදමම ඔයාලට පෙන්නුන්නේ. මීරිගමයිඉඳලා කඩවත දක්වා කොටසේ ඉදිකිරීමම්. මේ වන විට මීරිගමයිඳලා කඩවත දක්වා කොටසේ ඉදිකිරීම් ආරම්භ වෙලා තියෙනවා. විශේෂයෙන් මීරිගම සිට කඩවතට කිලෝමීටර තිස් හතක දුරප්‍රමාණයක් තමයි මේ ඉදිවෙන්න. මේ ඉදිකිරම් නිම වෙන්නට තවත් වසර හතරක පමණ කාලයක්, ගතවෙන ඇතැයි ගනම්බල තියෙනුම්. ඒවගේම මේ අධිවේගි මාර්ගය මීරිගමඉදලා කඩවතට ඉදිවෙන කොටසත් ඉතාමත් සුදුුරු පරිසරයක් තුළ තමයි ඉදිවෙන්න. විශේෂයෙන්ම මේ අධිවේගි මාර්ග තැනීමදී තෝරාගෙන තිබෙන්නේ වල් යායවල් තුළින් කුඹුරු මතින් වල් මතින් යි මෙම අධිවේගි මාර්ගය ඉදිවෙන්නේ. විශේෂයෙන් ජනතාවට හානියක් නොමනවිදියට ජනතාවගේ දේපල පවරා ගැනීම අවම වශයෙන් සිදු කරමෙන් තමයි මේ අධිවේගි මාර්ගග ඉදි කරන්නට සූදානම් කරලා තියෙන්නේ. එතින් මේ කඩවත ඉඳලා මීරිගමදක්වා කොටස ඉදිෙන ආකාරය තමයි මේ ඔබ දකින්නේ. කඩවත ඉඳලා මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් වෙනුවෙන් තමයි පසුගිය. දිනකිහිපේ උද්ඝෝෂණ පවා සිදෝනේ ජලගැලීම්වලට තමන්ගේ ප්‍රදේශය අට වෙනවා කියලා. නමුත් මේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිවීමෙන් නතුරුව එවැනි ජලගලීම්වලින් යටවීම් සිද්ධ වෙන්නේ නැහැ. දැනට ජලගැලිම්වලට ලක් වෙන්නේ. මේ අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ඉදිකරන ලද සේවාමාර්ග. සේවාමාර්ග තුළින් තමයි මේ යටවීම් සිදු වෙන්නේ. මේ අධිවේගි මාර්ගය ඉති කරන්නට සේවා සැපයොම් මාර්ග ඉදි කරන්නට ඕනේ. ඔබ දැම් මේ දකින්නෙත් සේවා සැපයුම් මාර්ගයක් ඉදිවෙන ආකාරය. එති සේවා සැපයුම් මාර්ග ඉදිකිරීමේදී ජලය බැසයන්නට අවශ්‍ය විදිහට ඒවා ඉදිවෙන්නේ නැහැ. නමුත් අධිවේගි මාර්ගය වසර්හතරකදයේ නම වෙත්ති සියලූම වතුර බැසයන ක්‍රමයට තමයි අධිවේගි මාර්ගය ඉදිවෙන්නේ. තෙක් තමයි වර්ෂාවෙන් ජනතාවට ප්‍රශ්න ඇතිවෙන්නේ ඒ ප්‍රශ්න හමුවේ තමයි පසුගිය වර්ෂා කාලයේදී ජනතාව දැඩි අපහසුතාවයකට පත් වනේ ජලයෙන් යටවෙලා විශේෂයෙන් ගම්පහා ප්‍රදේශය ගම්පහ නගරය පවා ජලයෙන් යටවුණ ඒට හේතුව තමයි මේ අධිවේගී මාර්ගය ගොඩනැගීමේ දී තනාගන්නා ලද සේවා සැපයොම් මාර්ග නිසා. ඉතින මේ අධිවේගී මාර්ගය නිමවීමෙන් අනතුරුව සීවාසැපයුම්මාර්ගේ සම්පූර්ණයෙන්ම ගලවායි වත් කරවා. එවිට නැවතත් තිබුණ තත්තේට පත්වෙනවා ජලය බැසයා මේ ගැටලු ඇතිවෙන්නේ නෑ. එතින් ඒ වෙනතුර තමයි මේ ගම්පහා ප්‍රදේශී ජනතාවට ඒ වගේම මේ කඩවත ඉඳලා මීරිගමදක්වා කොටස්සට අයත්වෙන ජනතාවට ප්‍රශ්න ඇතිවෙන්නේ. ඉතිරි අනාගතයේදී මේ අධිවේගී මාර්ගය ඉදිකිරීම ඉතාමත් යහපත් සහ රටට වැඩදායි දෙයක් හැටියට තමයි අපි දකින්නේ ශේෂයෙන් ජනතාවගේ ප්‍රවාහන පහසුකාම් ඉතා කෙටි කාලයක් තුළ ඉතා ඉක්මණින් කර ගැනීම රටේ සංවර්ධන කටයුතුවලට බොහෝ ඉවහල් වෙනවා. මත්්‍රම අධිවේගී මාර්ගය පිළිබඳව උනන්දුවට හිතවතුන්ට දැක ගැනීම සඳහා මේ වීඩියෝව, ෂයා කරන්න ඒවගේම වීඩියෝ අවසානයේ දී ඔබේ අදහස් කමෙන්ට් කරන්න වගේම හතර අතේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්නටත් හමතක කරන්නේ පා.